අද 2019 සැප්තැම්බර් මාස 22 වෙනිදා මා මේ සූදානම් වන්නේ ඔබ වෙත රුධිර පාර විලේනය හා රුධිර කාණ්ඩ පිළිබඳ ඔබේ දැනුමට යමක් එකතු කරන්න. අපි සාමාන්‍යයෙන් රෝගී රෝහල්ගත වෙලා සිටින අවස්ථාවල අහලා තිනවා ශල්‍යකර්මයක් අවස්ථාවකදී නම් අනේ හරි අමාරුවෙන් බේරගත්තේ ලේ පොයින්ට් දෙකක් දීලානේ බේරගත්තේ කියලා සාමාන්‍ය සමාජයේ කතා කරනවා. ඇත්තෙන්ම ලේ පොයින්ට් දෙකක් දෙනවයි කියලා අපි හිතාදාගත්තට සමහරවිට කියනවා අනේ ලොකු දෙයක් ලේ පොයින්ට් දෙකක් දීලා හරි බේරගත්තේ එක හුඟක් මේ ශල්‍යකර්මයේ අවස්ථාවේදී හුඟක් ලේ වහනේ වෙලා තියෙනවා. ඒක නිසා යන්තම් බේරගත්තයි කියලා අපි හිත සැනසෙනවා. නමුත් මෙතෙන්දි මේ ලේ දෙනවයි කියන කතාව ගත්තම ඒකේ වැරදි අවබෝධයක් මම හිතන්නේ තියෙන නිසා මට හිතෙනවා මේක ටිකක් කතා කළ යුතුයි කියලා. ලේ දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ කෙනෙකුගෙන්, ඒ කියන්නේ දායකයෙකුගෙන් ලබාගත් රුධිරය ඒ ආකාරයෙන්ම ප්‍රතිග්‍රාහකයෙකුගේ සිරුරට කෘතිම ලෙස සිරුරගත කිරීම නෙවෙයි. ශල්‍යකර්මයක් අවස්ථාවකදී නම් කිටි කලකින් රුධිරය වහනය වීම නිසා රතු රුධිරාණු අඩුවීමක් වෙන්න පුළුවන්. ඒක නිසා එයාගේ ජීවිතේ බේරා ගැනීමේදී අවදානමට ලක් වෙන්නේ රතු රුධිරාණු ප්‍රමාණය. ඒක නිසා එයාට වහම අපි සිරුරගත කරන්න ඕන රතු රුධිරාණු. මම හිතන්නේ රුධිරය පිළිබඳව කරුණු දැනගන්නකොට රුධිරය පිළිබඳ රුධිරය පටකයක්නේ. රුධිරය රතු රුධිරාණු ශෛලයක්, සුදු රුධිරාණු ඒත් ශෛල විශේෂයක්, රක්තාණු ශේතාණු කියලා මේ දෙක හඳුන්වනවා. ඊට අමතරව ඔය දෙක ශෛල. නමුත් ඊට අමතරව තියෙනවා පට්ටිකා සහ රුධිර ප්ලාස්මාව. ඔන්නෝය සංඝටක හතර යන තමයි අපේ මේ අවධානයේ යොමු වන්නේ කෙනෙකුට අවස්ථාවකදී අවශ්‍යම අවස්ථාවකදී රුධිරය ලබා දෙනවා කියන එක පිළිබඳව. ශල්‍යකර්මයකදී රතු රුධිරාණු ලබා දෙනවා. නැත්නම් මිට ඩෙංගු රෝගේ වැළඳි අවස්ථාවල අපි පට්ටිකා සිරුරගත කරනවා. ඒ වගේම ඇතැම් විට ලියුකීමියා රෝගීෙකුගේ සුදු රුධිරාණු ප්‍රමාණය එකවරම පහත බැස්සොත් ප්‍රතිකාරවලදී, විකිරණවලදී සුදු රුධිරාණු ප්‍රමාණය එකවරම පහත බැසීම නිසා ඒක සාමාන්‍යයෙන් තුලිත කිරීමට ඔහුට සුදු රුධිරාණු සිරුරගත කරන්න සිද්ධ වෙනවා. ඇතැම් විට කෙනෙක් පිළිස්සීමකට ලක් වෙලා තියෙනවා නම් එහෙමනම් එයාගේ ජීවිතය බේරා ගැනීමට අවදානමට ලක් වෙලා තියෙන්නේ ප්ලාස්මාව. එවැනි කෙනෙකුට ප්ලාස්මාව ලබා දෙනවා. මේ ආකාරයට ගත්තම ලේ දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒ විදියට රුධිරේ වෙන් කරගත් සංඝටක සිරුරගත කිරීම. කිසියම් රෝගීෙකුගේ රුධිරයේ සංඝටක අතර හඳුනාගත් ඌනතාවය මත කිසියම් ඌනතාවයකට ලක් වෙලා තියෙන සංඝටකය කෘතිම ලෙස සිරුරගත කිරීම තමයි මේ රුධිර පාර විලේනය කියලා කියන්නේ. කිසියම් රෝගීෙකුගේ රුධිරයේ ඌනතාව හඳුනාගෙන අදාළ සංඝටකයේ සිරුරගත කිරීම තමයි මේ රුධිර පාර විලේනය කියන්නේ. රුධිර පාර විලේනය පිළිබඳ ඉතිහාසයේ දැනට වසර 100කටත් වඩා වැඩි, අවුරුදු 100කට එහා පැත්තේ රෝගී අවස්ථාවක කෙනෙකුට ලේ දීලා ලේ ප්‍රදානය කරලා
ඔහුගේ ඔහුගේ ජීවිතයේ බේරා ගැනීමට හැකි බව පෙනුණු නිසා වෛද්‍යවරු ලහි ලහියේ කෙනුගෙන් ලබාගත් රුධිර සාම්පලයක් තවත් කෙනෙකුට රෝගීෙකුට ලබා දීලා ඇතැම් විට ජීවිතය බේරාගෙන තියෙනවා. ඒත් පසු කාලීනව එසේ රුධිරය ලබා දුන් අය මියගිය බව වාර්තා වුණා. ඒ මිය යාමට හේතු සොයා බලද්දී දායකයාගේ රුධිරය ප්‍රතිග්‍රාහකයාගේ රුධිරයට නොගැලපුණු නිසා ජීවිතය නැති වූ බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. මේ නිසා වර්ෂ 1901 දී ඔස්ට්‍රියා ජාතික කාල් ලෑන්ස්ටයින වෛද්‍යවරු කණ්ඩායමක් එකතු කරගෙන සිය ගණනකගේ රුධිර සාම්පල එකතු කරලා පර්යේෂණ සිදු කළා. මේ පර්යේෂණ සිදු කරගෙන යද්දී මේ රුධිරයේ නොගැලපීම පිළිබඳ තමයි මුල් සාධකය වෙලා තිබුණේ. රුධිරය එකතු කරගත් රුධිර සාම්පල විවිධ ආකාරයෙන් විවිධ මට්ටම්වල පර්යේෂණවල වාචනය කරද්දී එක්තරා අවස්ථාවක රතුරුධිරාණු පරීක්ෂණයට ලක් කළා. රතුරුධිරාණු පරීක්ෂණයට ලක් කරන විට එදා කාල් ලෑන්ස්ටයිනර් රතුරුධිරාණු පටලයේ ලිපිඩ අණු අතර එක්තරා ප්‍රෝටීනයක් ඇති බව සොයාගත්තා. මුලින්ම සොයාගත්ත මේ ප්‍රෝටීනය ඒ කියලා නම් කළා. තවත් පරීක්ෂණ කරගෙන යද්දී ඇතැම් අයගේ රතුරුධිරාණු පටලයේ ලිපිඩ අණු අතර ඒ ප්‍රෝටීනයට වෙනස් වූ තවත් ප්‍රෝටීනයක් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම තවත් රතුරුධිරාණු පටල පරීක්ෂා කරගෙන යද්දී වෙනත් විවිධ අයගේ ලිපිඩාණු අතර ඒ ප්‍රෝටීනයත් බී ප්‍රෝටීනයත් ගැන දෙකම තිබෙන බව සොයාගෙන තියෙනවා. තවදුරටත් පර්යේෂණය සාර්ථකව කරගෙන යන අතරතුර ඇතැම් අයගේ රතුරුධිරාණු පටලේ ඒ ප්‍රෝටීනයත් බී ප්‍රෝටීනයත් දක්නට ලැබුණේ නැහැ. ඒ අනුව කාල් ලෑන්ස්ටයිනර්ට හැකියාව ලැබුණා රුධිරය මූලික වශයෙන් ඝන හතරකට බෙදලා දක්වන්න. ඒ ප්‍රෝටීනය පමණක් ඇති අය ඒ ඝනේ රුධිරය ඇති අයත් බී ප්‍රෝටීනය පමණක් ලිපිඩ අණු අතර ඇත්නම් ඔවුන් බී ඝනේ අයත් ඒ හා බී යන දෙකම ඇති අය ඒ බී ගණේ අයත් කිසිදු ඒ හෝ බී යන ප්‍රෝටීනයක් නොමැති අය ඕ ගණේ අයත් ලෙස මූලික වශයෙන් රුධිරය ඝන හතරකට බෙදා දැක්වුවා. ඇතින්ම රුධිරය මූලික ඝන හතරකට බෙදා දැක්වූ විද්‍යාඥයා හැටියට ලෝකයේ ගෞරව නාමයේ හිමි කරගත්තේ එදා කාල් ලෑන්ස්ටයිනර්. පසු කාලීනව මේ ඒ බී කියන ප්‍රෝටීන හඳුන්වන්න පටන් ගත්තේ ප්‍රතිජනක ලෙස. ඒ ගණේ රුධිර ඇති පුද්ගලයාගේ රුධිරේ ඒ ප්‍රතිජනකය පමණයි. බී රුධිර ඝනය ඇති පුද්ගලයාගේ ලිපිඩ අණු අතර
B ප්‍රතිජනකය පමණයි. ඒ A හා B AB ගණයේ රුධිරය ඇති පුජ්‍යලයාගේ ලිපිඩාණු අතර A හා B යන ප්‍රතිජනක දෙකම තියෙනවා. O ගණයේ රුධිරය ඇති කෙනෙකුගේ රතු රුධිරාණු පටලේ ලිපිඩාණු අතර කිසිදු ප්‍රතිජනකයක් නැහැ. මේ විදිහට රුධිරය ඝන හඳුනාගත්තට පස්සේ කෙනෙකුගේ රුධිරය හඳුනා ගැනීමට හැකියාව ලැබුණේ මූලික කාලෙදී ප්ලාස්මාවෙන්ම. ඒ රුධිර ඝනය ඇති කෙනෙකුගේ රුධිර ප්ලාස්මාවෙන්ම වෙන් කරගත්ත ශ්‍රාවය යොදාගෙන ඒක අද ඒ වෙනුවට කෘතිමව නිපදවලා තියෙනවා. NDA NTB කියලා ප්‍රතිදේහ කිසියම් පුජ්‍යලේකුගේ ඒ රුධිර ඝනය නම් තියෙන්නේ ඒ අයට බී රුධිර ඝනය ඇති කෙනෙකුගේ රුධිරය ලබා දෙන්න හැකි. එයට හේතුව තමයි ඒ රුධිර ඝනය ඇති පුජ්‍යලයාගේ රුධිරයෙහි බී ප්‍රතිදේහය පවතින. ඒ රුධිර ඝනය ඇති පුජ්‍යලයාට බී රුධිර ඝනය ඇති කෙනෙකුගේ රුධිරය ලබා දුන්නොත් බී ප්‍රතිජනකය ඒ රුධිර ඝනය ඇති පුජ්‍යලයාට ආගන්තුක වෙනවා. මේ නිසා ඒ රතු රුධිරාණු විනාශ කිරීමට ප්‍රතිදේහ ඒ ඝනයේ රුධිරය ඇති පුජ්‍යලයාගේ රුධිර ප්ලාස්මාවේ පවතිනවා. මේ ප්‍රතිදේහ අපි ප්‍රතිදේහ ජනකයට ඇන්ටිජන් කියනවා. ඒ වගේම ඒ ඇන්ටිජන් එකට විරුද්ධව ක්‍රියා කරන ප්‍රතිදේහය ඇන්ටිබොඩි කියලා හඳුන්වනවා. ඒ ඝනයේ රුධිර ඇති කෙනෙකුගේ රුධිර ප්ලාස්මාවේ B ප්‍රතිදේහය උපතින්ම තියෙන බව තමයි වෛද්‍යවරුන්ගේ මතය. ඒ කියන්නේ මේක ජාන වලින් ලැබෙන දෙයක්. ඒක මතයක්. ඊට අමතරව තියෙන මතයක් තමයි කෙනෙක් උපත ලැබුවට පස්සේ පරිසරයෙන් ඇතුල් වෙන දේ අනුව පරිසරයෙන් ඇතුළ වෙන රෝග කාරක වගේ ඇතුළ වෙන පරිසරයෙන් ඇතුළ වෙන දේ මත මේ ප්‍රතිදේහ නිපද වෙන බව එක මතයක්. ඔය රුධිර ඝන හඳුනාගෙන රුධිර පාරවිලයන නොකලා නම් අර රතු රුධිරාණු හේතුවෙන් රුධිරයේ පවතින ප්‍රතිදේහ නිසා ඒ ඝනයේ රුධිර ඇති කෙනෙකුට බී ඝනයේ රුධිරයේ යම් කිසි ආකාරයකින් සිරුරු ගත කළොත් ඒ ඝනයේ රුධිරය ඇති පුජ්‍යලයාගේ රුධිරයේ තිබෙන බී ප්‍රතිදේහ අර රතු රුධිරාණු පටලේ බැඳෙනවා. ඒ රතු රුධිරාණු පටලේ මේ B ප්‍රතිදේහ බැඳීමත් එක්ක රතු රුධිරාණු සෛල ඒක රාශි වෙනවා. මේ හරියට කැටි ගැසීමක් වගේ. B ප්‍රතිදේහ රතු රුධිරාණු පටලේ
බැඳීම නිසා රතුරුදිරාණු පිම්බෙනවා. පිම්බී යාමක් සිදු වෙලා යාමත් එක්ක ආශ්‍රිත ක්‍රියාවලිය මගින් රතුරුදිරාණු තුළට ජලය විසරණය වෙනවා. මේ නිසා අර රතුරුදිරාණු එකට එකතු වෙලා හැදිච්ච කැටිති එක්කම ආශ්‍රිතය මගින් ජලය ඇතුළු වෙලා පිම්බිලා පිපිරිලා යනවා. අන්නේ රතුරුදිරාණු පිපිරීම නිසා ඇතිවන තත්වය අපි හඳුන්වනවා ශ්ලේෂණය කියලා. ඉදිරියේ කැටි ගැසීම වෙනත් ක්‍රියාවක්. කැටි ගැසීම නෙවෙයි මෙතන සිදු වෙන්නේ. අර රතුරුදිරාණු සෛල පිම්බිලා පිපිරීම නිසා ඇතිවන තත්වය තමයි මේ ශ්ලේෂණය කියන්නේ. මේක ශරීරයේ තුල අභ්‍යන්තරයේ ශරීරයේ තුලදී සිදු වන ක්‍රියාවලියක් තමයි මේ රුධිරේ නොගැලපීම නිසා ඇතිවන ශ්ලේෂණය. දැන් අන්න මේ වගුව පරීක්ෂා කළා. මෙතන තියෙනවා ඝනය, මෙතන තියෙනවා ප්‍රතිජනකය, මෙතන තියෙනවා ප්‍රතිදේහය. ඒ ඝනයේ කෙනෙකුගේ රතුරුදිරාණු පටලේ තියෙන ප්‍රෝටීනය ප්‍රතිජනකය ඒ. හැබැයි යාගේ රුධිරයේ තියෙන ප්‍රතිදේහය බී ප්‍රතිදේහය ඇන්ටිබී. බී ඝනයේ රුධිරය ඇති කෙනෙකුගේ ප්‍රතිදේහ ජනකය බී. එයාගේ රුධිරයේ තියෙන්නේ ප්‍රතිදේහය ඒ ඇන්ටි ඒ. ඒ බී ඝනය ඇති පුජ්‍යලයාගේ රුධිරයේ ඒ ප්‍රතිදේහ ජනකයත් බී ප්‍රතිදේහ ජනකයත් යන දෙකම තියෙනවා. හැබැයි එයාගේ ප්‍රතිදේහ නැහැ. ඒකට හේතුව ඒ බී ඝනේ රුධිරය ඇති පුජ්‍යලයාට ඒ කියන ඝනේ කෙනෙකුගෙන් රුධිරේ ලබා දුන් විට එය ආගන්තුක නැහැ. ඒ නිසා යා ඒ ප්‍රතිදේහ නැති කෙනෙක්. ඒ වගේමයි ඒ බී ඝනේ රුධිර ඇති කෙනෙකුට බී ප්‍රතිදේහ ජනකය ආගන්තුක නොවන නිසා එයාගේ බී ප්‍රතිදේහ නැහැ. හැබැයි ඌ ඝනේ රුධිරය ඇති කෙනෙකුට ඒ හා බී ප්‍රතිදේහ ජනක එකක්වත් නැහැ. අන්න ඒක නිසා ඌ ඝනේ රුධිරය ඇති කෙනෙකුගේ රුධිරයේ ඒ ප්‍රතිදේහත් බී ප්‍රතිදේහත් යන දෙකම තියෙනවා. ඇන්ටි ඒ හා ඇන්ටි බී දෙකම තියෙනවා. ඉතින් අපි මේ විදිහට රුධිරය හඳුනාගෙන ඒ කාලේ වෛද්‍යවරු රුධිරේ පාර විලේනය කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතිහාසයේ එහෙම සඳහන් වෙනවා. ඒත් හිටියදීම රෝගීන් මිය ගිහිල්ලා තියෙනවා. හරියට රුධිර ගණය ගැලපුණත් රෝගීන් මිය යාම පිළිබඳව ඔවුන්ට ලොකු කුතුහලයක් ඇති වුණා. ඒ නිසා රුධිරය පිළිබඳව තවත් අවධානය යොමු කළා. පරිේෂණවල නියරිලා තියෙනවා. එක සංඝටක මත එක් සංඝටක මත සොයා ගන්නට බැරි වුණා මේ සඳහා ඉවහල් වන සාධකෙ මොකක්ද කියලා. ඊළඟට විවිධ සතුන්ගේ රුධිර සාම්පල් අරගෙන පරිේෂණ සිදු කරගෙන කියා. එහෙම පරිේෂණ කරගෙන යන අතරතුර රීසර්ච් නම් විශේෂයේ රුධිර සාම්පලේ පරීක්ෂා කරද්දී තවත් විශේෂ ප්‍රෝටීනයක් හඳුනාගෙන තියෙනවා. පසුව මානව රුධිරයේ රතුරුදිර පටලේ පරීක්ෂා කිරීමේදීද රීසර්ස්ගේ මුල් වරට සොයාගත්
ප්‍රෝටීනය තියෙන බව ස්වාධීන. එම සාධකයේ නම් කළා ආරච් සාධකය කියලා. එනම් රුධිරේ පාර විලීනය සිදු කරන විට ඝනය පමණක් මදි ආරච් සාධකය ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ ඝනේ රුධිර ඇති කෙනෙකුගේ ආරච් සාධකය ඇත්නම් ඒ පොසිටිව් ලෙසත්, ඒ ඝනේ රුධිර ඇති කෙනෙකුගේ ආරච් සාධකය නොමැති නම් ඒ නෙගටිව් ලෙසත් හඳුන්වාගෙන අද රුධිරයේ මූලික වශයෙන් කාණ්ඩ 8කට වෙන් කරගෙන තියෙනවා. දැන් බලන්න මෙන්න මේ වගුව. මේ වගුවෙන් පෙන්නුම් කරනවා මේ පැත්තට දායකයා, මේ පැත්තට ප්‍රතිග්‍රාහකයා. මෙතන දායකයා රුධිරයේ දෙන තැනත්තා, මේ පැත්තෙන් පෙන්නුම් කරනවා ප්‍රතිග්‍රාහකයා. මේකෙන් පෙන්නුම් කරනවා ඒ ඝන, ඒ පොසිටිව්, ඒ කියන්නේ ඒ ඝනය ආරච් ඇත, ආරච් සහිතයි. ඒ පොසිටිව් කෙනෙකුට, ඒ පොසිටිව් ප්‍රතිග්‍රාහකයෙකුට ලේ ලබා දිය හැකි. එහෙනම් හරියට දාන්න පුළුවන්. හැබැයි ඒ නෙගටිව් දායක විරුධිරය ඒ පොසිටිව් කෙනෙකුටත් ලබා දිය හැකි. ඒ මෙතන ආරච් සාධකේ නැහැ. නමුත් ඝනය හරි නිසා, ප්‍රතිදේහ ජනකයේ ගැළපෙන නිසා හරියට දාන්න පුළුවන්. ඒ B පොසිටිව් කෙනෙකුට, ඒ පොසිටිව් කෙනෙකුට ලේ ලබා දිය නොහැකි. ඔය විදිහට මේ වගුව අපට අරගත්තොත්, මේ වගුව අපට හරි වැරදි දාලා ලකුණු කරගෙන යන්න පුළුවන්. අවසාන වශයෙන් අප බලමු මෙතෙන්දී ඒ පොසිටිව්, ඕපොසිටිව්, ඕපොසිටිව් මෙතන තියෙන්නේ. ඕපොසිටිව් රුධිර කාණ්ඩය ඇති කෙනෙකුගේ රුධිරය ඕ නෙගටිව් කෙනෙකුට ලබා දිය හැකිද කියන එක. මොකද මෙතන ඝනය නිවැරදි වුණත් ආරච් සාධකය පෙන්වු කරනවා. ඒක නිසා මෙතෙන්දී ඕ නෙගටිව් අයට ආරච් සාධකය නැහැ. අන්න ඕක ගැළපීමකට හේතු වෙන්නේ නැහැ. ඒ වගේ එතෙන්දී අපිට දාන වෙන, අපි එතෙන්දී ඉදිරිපත් කරනවා නම් මේ ලකුණක්, ඒක අපිට වැරදි දාන තමයි වෙන්නේ. ඒ වගේ මේ මෙවැනි වගුවක් අපිට පුළුවන් සකස් කරලා රුධිර පාර විලේනය කිරීමේදී සැලකිලිමත් වෙන ආකාරය අපිට බලා ගන්න. මේ තියන්නේ රුධිර කාණ්ඩය හඳුනා ගැනීමට භාවිතා කරන ඇන්ටිඒ. මේකේ වර්ණය ජාත්‍යන්තර වර්ණය නිල් පාටයි. ඇන්ටිඒ, ඇන්ටිඒ කියන්නේ ඒ ප්‍රතිදේහ කෙනෙකුගේ රුධිරයේ ඒ ප්‍රතිදේහ ජනකය තියෙනවා නම්, මේ ප්‍රතිදේහ අපි එකතු කරා නම් අන්න එතෙන්දී අර ශ්ලේෂණය බලා ගන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ ඇන්ටි බී. බී ප්‍රතිදේහ ජනක තියෙන කෙනෙකුගේ රුධිරයට ඇන්ටි බී ස්වල්පයක් දැම්මත් අන්න ශ්ලේෂණය ඇති වෙයි. මේ තියෙන්නේ ඇන්ටි ඩී. ඇන්ටි ඩී කිව්වේ ඇන්ටි ආරච්. ඇන්ටි ආරච්, ඇන්ටි ඩී. ඒක අවර්ණයි, ජාත්‍යන්තර වර්ණය අවර්ණයි. ඉතින් අපිට හරි ලේසියෙන් පහසුවෙන් කෙනෙකුගේ රුධිරය කවර කාණ්ඩයක අයත්දැයි ස්වාබ් ගැනීම පහසුවෙන් අපි බලමු. මෙතෙන්දී මේ තියෙන කෙනෙකුගේ ලබාගත් රුධිරය වීදුරු හදාවක් මත තියෙන රුධිර බිඳු තුනයි. ඒ වීදුරු රුධිර බිඳු තුනට ඒ ඇන්ටිඒ ස්වල්පයක්, ඇන්ටි බී ස්වල්පයක්, ඇන්ටි ඩී ස්වල්පයක් බැගින් එකතු කළොත් අපි හිතමු මෙන්න මෙවැනි දෙයක් අපිට දකින්න ලැබුණා කියලා.
ඇන්ටි ඒ දැම්මම එතන සිලේෂණයක් පෙන්වුම් කරනවා. ඇන්ටි බී දැම්මම සිලේෂණයක් පෙන්වුම් කරන්නේ නැහැ. ඇන්ටි ඩී දැම්මම සිලේෂණයක් ඇති කරනවා. එහෙනම් මේ රුධිර කාණ්ඩය පවර රුධිර කාණ්ඩයකටද අයත් කියලා අපිට දැන් සොයා බලන්න පුළුවන්. ඇන්ටි ඒ දැම්මම සිලේෂණය ඇති වුණා නම් මේ රුධිරේ ඒ ඇන්ටිජන් ටික තියෙන. එහෙනම් මේක ඒ B ඇන්ටිජන් දැම්මම B ඇන්ටි දැම්මම සිලේෂණය ඇති වුණේ නැත්තම් එතන B නැහැ. එහෙනම් ඒ පමණයි එතන තියෙන ගණන. ඇන්ටි ආරික් දැම්මම සිලේෂණය පෙන්වු කරනවා. ඒක නිසා එතන RH තියෙනවා. ඇන්ටි RH ඇන්ටි D නේ දැන්. ඒක ප්‍රතික්‍රියාව සිද්ධ වෙච්ච සිද්ධ වෙන්න හේතුව වෙන්නේ මෙතන RH තියෙන නිසා. එහෙනම් මෙතන රුධිර කාණ්ඩය වෙන්නේ ඒ පොසිටිව්. දැන් ඔබ හරි බලන්න. ඒ වගේම මේකත් අපි පරීක්ෂාවල ලක් කරමු. පීදුරු කදා මත ලැබෙන්නේ කියලා. අපි ඇන්ටි ඒ දැම්ම ප්‍රතික්‍රියාවක් වෙලා නැහැ ශ්ලේෂණය. ඇන්ටි බී දැම්ම ඔන්න ශ්ලේෂණය ඇති වෙලා තියෙනවා. ඇන්ටි ඩී දැම්ම කිසිවක් පෙන්වුම් කරන්නේ නැහැ, ප්‍රතික්‍රියාවක් නැහැ. එහෙමනම් එතෙන්දී මොකක්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ පුද්ගලයාගේ පුදුර කාණ්ඩය එනවා. මෙතන B තිබුණා, ඒකයි එතන ශ්ලේෂණය දැක්වේ. හරි, ඒ නෑ B කියනවා. ඇන්ටි D හෙවත් ඇන්ටි RH දැම්ම එහෙනම් ශ්ලේෂණය වුණේ නෑ. එහෙනම් එයාගේ පුදුර කාණ්ඩය B නෙගටිව්. ඒ වගේ නැවත වතාවක් අපි මේක කළොත් මෙතන ශ්ලේෂණය, මෙතන ශ්ලේෂණය වුණා. මේ පිරිවලින් අපි ඇන්ටි ඒ ඇන්ටි බී ඇන්ටි ඩී තාලා අපි නිරීක්ෂණය කළා නම් ස්ලයිඩ් එක පොඩ්ඩක් සොලවලා හැම එකේම ශ්ලේෂණ අපට දක්න ලැබෙනවා. එහෙම වුණා නම් මේ රුධිර කාණ්ඩය කුමක්ද කියලා බලුවොත් ඒ බී පොසිටිව්. දැන් නැවත වතාවක් අපි රුධිර බිඳු තුනක් තියලා ඇන්ටි ඒ ඇන්ටි බී ඇන්ටි ඩී දාලා අපි වීදුරු කතාව තරමක් සොලවලා බලනවා. ක්ලේශණයක් දකින්න ලැබුණේ නැහැ. එහෙනම් ඇන්ටි ඒත් නැහැ, ඇන්ටි බීත් නැහැ, ඇන්ටිජන් එක ඒත් නැහැ, ඇන්ටිජන් එක බීත් නැහැ, ආරචිත් නැහැ. එහෙනම් මෙයාගේ රුධිර කාණ්ඩය O නෙගටිව් බලන්න නේ. නැවතත් පළවෙනි රුධිර සාම්පලයෙන් අපට පෙන්වුම් දෙන්නේ ඒ පොසිටිව් රුධිර ඇති කෙනෙකුගේ රුධිරය. දෙවෙනි පරීක්ෂණයෙන් පෙන්වුම් කරන්නේ බී නෙගටිව් රුධිරය ඇති කෙනෙකුගේ රුධිරය. තුන්වෙනි එකෙන් පෙන්වුම් කරන්නේ ඒ බී පොසිටිව් කෙනෙකුගේ රුධිරය. සර්ව දායක හැටියට සලකන්න පුළුවන් මේ කාණ්ඩේ. ඕනෑම කෙනෙකුට ලේ ලබා දෙන්න පුළුවන්. ඇන්ටිජන් ටේකුත් නැහැ, ප්‍රතිදේයත් නැහැ. ඕ නෙගටිව්ට දෙන්න පුළුවන්, ඕ පොසිටිව්ට දෙන්න පුළුවන්. ඒට ඒ පොසිටිව්ට බී පොසිටිව්ට බී නෙගටිව්, ඒ බී පොසිටිව් ඒ බී නෙගටිව්. ඕනම කාණ්ඩයකට උත්තරය දෙනවා නම් මෙන්න මේ කාණ්ඩය සුදුසුයි. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ ලංකාවේ ඕ නෙගටිව් වර්ගයේ උත්තරය සොයා ගැනීම අපහසුයි. දැන් අපි බලමු මේ පරීක්ෂණය කරලා රුධිරය
කාණ්ඩයට අයිතිකය කෙනෙකුගෙන් රුධිරය ලබා ගැනීමට පෙර සිදු කළ යුතු ආරක්ෂිත පිළිවෙත් කිහිපයක් තියෙනවා. එක ආරක්ෂිත පිළිවෙතක් රුධිරය ගන්නා ස්ථානය පිරිසුදු කිරීම. ශල්‍ය ස්පිරිට් නැත්නම් සර්ජිකල් ස්පිරිට් පාවිච්චි කරලා අපි රුධිරය ගන්නා ස්ථානය පිරිසිදු කරලා ඊළඟට අපි අදාළ රුධිරය බිඳු තුනක් තියාගන්න. නැවත අපි ආරක්ෂිත පිළිවක් ටික වෙලාවක් ඒක අපි බලලා තියෙනවා. පිළිවෙලින් අපි NTA NTB NTD බලන්න ශ්‍රේෂණය වෙන හැටි. ශ්‍රේෂණය වෙලා මේකේ මේකෙත් ඒ වගේ මේකෙත් බලන්න කුඩාවට තිත්තිත් දකින්න ලැබෙනවා. RH තියෙනවා, B ප්‍රතිදේහ ජනකයක් තියෙනවා, A ප්‍රතිදේහ ජනකයක් තියෙනවා. එහෙනම් මේ මගේ රුධිර කාණ්ඩය AB positive, A ප්‍රතිදේහ ජනකයක්, B ප්‍රතිදේහ ජනකයක්, ඒ වගේම ආරක්ෂ සාධකයක් තියෙනවා. මේ නිසා මේ රුධිර කාණ්ඩය මේකට ගැළපෙන්නේ AB positive. මම හිතන්නේ මෙන්න මේ NTA, NTB, NTD කියන මේ ඇන්ටිසීරා තුන දුර්ලභයි. ඔබට දැකිය නැහැ කියන නිසා මා හිතනවා මා මේක ඉදිරිපත් කිරීම ඉතා වැදගත් කියලා. යමක් මෙම මාගේ ඉදිරිපත් කිරීමෙන් ඔබ වෙත ලැබුණා නම් මට සතුටක් හැටියට මා සලකනවා.